ರೂಪಂ ಅವನ ಸೂಸ್ತರೇ ಹೀನ ವಿನಿನ ಸಾಸ್ತರೇ ಲೋಕೆ ದಕಿನ ಪೋಸ್ಟರೇ ಸಿರಸ ವಿತರೈ ಅಪ್ಪೆ ಮೋಸ್ತರೇ ಲಸ್ಸನ ದವಸ ವೇವಾ ಲಸ್ಸನ ದವಸ ಸಿರಸೈ ಮೋಸ್ತರೇ අයිවන් සූදැසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි කතා බහ කරන්න හදනවා. සාමාන්‍යයෙන් අපි ගෙදර දොරේ සිදු කරන වත්පිළිවෙත් හරියටම කරනවද නැද්ද? එහෙම නැත්නම් අපේ පුද පූජා කටයුතු කොහොමද කරන්නේ කියන කතාව. ලස්සන දවසක් ආරම්භ කරනකොට ඔබ කල්පනා කරයි දැන් පොය ළඟදිම එන නිසා කොහොමද අපේ ජීවිතේ වැඩ කටයුතු කරගෙන යන්නේ කියන එක විශේෂයෙන්ම ඇසල පොය ළඟදී හෙට අනිද්දට යෙදී තිබෙනවා. ඇසල පොය විශේෂ වෙන්නේ කොහොමද? පොය හින්ද වැඩ කටයුතු කරන්නේ කොහොමද? සාමාන්‍ය ගෙදර දොරේ වැඩ කටයුතු කරන්නේ කොහොමද? මෙන්න මේ දේවල් මේ කාලවකවාන විදිහ කතා බහ කරනවා. අපි අද ආරාධනා කරා ස්වාමීන් වහන්සේ නමකට. උන්වහන්සේ කවුද? මොනවද කරන්නේ? අපිට අද මොනවද කියලා දෙන්න කියලා බලන්න මේ සූදානම් වෙන්නේ. අපි යමු උන්වහන්සේ ගැන පොන්චි රූපෙලකට. අවසර අපේ ස්වාමීන් වහන්ස උඩුගම සාරානන්ද ස්වාමීන් වහන්සේ තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. මම කැමතියි සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කරාම අපි උන්වහන්සේ කියනවා බණක් කියන්න කියලා. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකට එන්න කිව්වහම අපි කතා බහ කරනවා ධර්මයේ යම් යම් කාරණා. හැබැයි අද මම උඩුගම සාරානන්ද ස්වාමීන් වහන්සේට එන්න කිව්වේ උන්වහන්සේ ගැන හොයාගන්න. උන්වහන්සේ කරලා තියෙන සහ උන්වහන්සේ ජීවිතේ දැකලා තියෙන අත්දැකීම් පොඩ්ඩක් බෙදා හදාගන්න. අපිට මේ අනුසාරයෙන් ඉස්සරහට යන්න පුළුවන් කොහොමද කියන එක ගැන කතා බහ කරන්න. මම කැමතියි මුලින්ම වහන්සේගෙන් දැනගන්න මහාන වෙන්න හිතුවේ ඇයි? සාමාන්‍යයෙන් ගිහි ජීවිතේ තමයි වර්තමානයේ බොහෝ දෙනෙක් ඉන්න කල්පනා කරන්නේ මහාන වෙන ප්‍රමාණය මේ වෙනකොට ගොඩක් අඩු වෙලා තිනවා. ඔබ වහන්සේ මහාන වෙන්න හිතුවේ ඇයි? ඔව් තෙරුවන් සරණයි බුද්ධික මහත්මයා. අපි ගොඩක් වෙලාවට මුලාවක් පස්සේ යනවා කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි ගමන් කරන මාර්ගයේ විවිධ හැලහැප්පිලි එනවා. හැබැයි ඒ සියල්ල අපි දකින්නේ යහපත් දේවල් කියලා. කිසිම තැනක කිසිම වෙලාවක යහපත දකින්නවා මිසක් ඒකේ අයහපත දකින්න අපි පෙළඹිලා නැහැ, පුරුදු වෙලා නැහැ. ඒක අපේ සාංසාරික පුරුද්ද. සාංසාරික වශයෙන් සත්‍යයක් කෙනකොට ඒ සත්‍යය කවදාවත් දැන් සීනි ටිකක් දැක්කොත් කූඹියා හිතන්නේ සීනි ටික තමයි හොඳම දේ කියලා. උට සීනි වලින් තොර ලෝකයක් නැහනේ. ඌ සීනි එකේ වහලේ ඉන්නකොට බෙහෙතක් ගහලා ගහලා ඌ මරන්න උත්සාහ කරත් ඌ සීනි කොට අතහැරලා යන්නේ නැහැ. ඒ වගේ අපිත් සංසාරේ එනකොට අපි වැඩියෙන්ම පුරුදු වෙලා තියෙන්නේ ලෝභ දේශ මෝහ කියන අකුසල මූලික සිද්ධාන්තයේ යටතේ ජීවත් වෙන්න. ඒ නිසා අපිට අපේ ජීවිතේ යනකොට හොඳ දේ මොකද්ද නරක දේ මොකද්ද කියලා හොයාගන්න ටිකක් අමාරුයි. මම ඇත්තටම මයි ගම් ප්‍රදේශයේ ගාල්ලේ උඩුගම පවුල් පරිසරය ගැන කිව්වොත් එහෙම යමක් කමක් නැතිමත් නෙමෙයි, යමක් කමක් ඇති. සහෝදරයන් දෙපළක් සහ සහෝදරියක් සහිත තුන්වැනියා විදිහට පවුල් ඉපදිලා ජීවිතේ ගත කරපු ව්‍යාපාරික පවුලක දරුවෙක්. සත්‍යයේ ටිකකුත් තිබුණා, තේවතු ටිකකුත් තිබුණා. තේවතු කියලා ගොඩක් තිබුණේ නැහැ. ඇත්තටම අපේ තේ මම හිතන අක්කර කාලක්වත් තිබුණේ නැහැ. ප්‍රධාන මාධ්‍ය තිබුණේ ව්‍යාපාරය. ඒකත් එක්ක තමයි ජීවත් වුණේ. ඉතින් මගේ තාත්තා ගොඩක්
මගේ ජීවිතය මන් දැකපු අහම්බෙන් නමුත් හොඳ කල්යාණ මිත්‍රයෙක්. කල්යාණ මිත්‍ර සේවනයේ නිසා යහපතට නැඹුරු වෙච්ච කෙනෙක්. තාත්තා දන් දීපු කෙනෙක් නෙමෙයි ඉසර. අපේ අයියා පොඩි කාලේ කියන්නේ 1980 තමයි අපේ අයියා මේ ලෝකෙ බිහි වෙන්නේ පළවෙනියෙන්. ඒ වෙනකොට තාත්තා දානයට දානය කියන වචනයට ලොකු නැඹුරුවක් තිබ්බ කෙනෙක් නෙමෙයි. තාත්තා බොහොම කුඩා කාලේ නම් දුක් විඳලා හැදිච්ච කෙනෙක්. කවුරුදු 7 දී අම්මයි තාත්තයි දෙන්න එකම දවසේ නැතුණාට පස්සේ ලංකාව පුරා අනුරාධපුරය, පොළොන්නරුව, තොර ගාල්ල, මාතර, කළුතර එක එක හෝටල් වල පිඟන් හොදලා, දර ඇදලා එහෙම උත්සාහයෙන් දිනුන වෙලාව අවසානයේ ගමට ඇවිල්ලා කඩකාමරේ කුලියට අරගෙන කඩකාමරයක් උඩ පොල්ලතු වලින් වටේ වහලි දාපු මැටි ගහපු කඩකාමරයක් බිම විතරයි. ඉතින් ඒකේ උදේට බඩු ටික ගෙනත් තියාගන්නවා, හවසට අරගෙන යනවා. නැත්නම් හවසට ගෝණි ටිකක් දාලා වහගෙන කඩේ ඇතුළේම නිදාගෙන. ඉතින් එහෙමින් අතර තමයි අම්මව හම්බ වෙන්නේ. මේ උඩුගම කැටගොඩ හන්දියේ. කැටගොඩ හන්දියේ. එතකොට තාත්තගේ නම මොකක්ද කියන්නේ? මගේ තාත්තගේ නම එච්.එල්. පියසේන. පියසේන මහත්මයා. පියසේන මහත්මයාගෙන් පස්සේ දන්නවා ගොඩක් අය. ගොඩක් කලවර දන්න ස්ටෑන්ඩ් කඩේක ගුහම. මොකද බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහම තියෙන කඩේ නිසා පළවෙනි කඩේ මම හිතන්නේ කාල තිබ්බ. ඉතින් තාත්තා දානයට යොමු වෙනවා. කඩේට බඩු ගේන්න යනකොට තවත් තොග කඩේකට ඒ දවස්වල ඉඳන්ම ඒ කඩේ මුදලාලි දන් දෙනවා. ඒ මුදලාලිගේ නම ආතර් මහත්මයා කියලා කියන්නේ ලියන මහත්මයා කියලා කියන්නේ. ඉතින් එයාත් එක්ක එකතු වෙලා තවත් දන් දෙන කෙනෙක් ඉන්නවා. අපි කියන්නේ වංගුවේ කඩේ සීය කියලා. ගෝන්දිනිය පැත්තට වෙන්න. ඉතින් මේ දෙන්නා කතරගම දානයක් දෙනවා. තාත්තර මේකට කතා කරනවා. මුදලාලි නිකන් ඇවිල්ලා යන්න ඉන්න කියලා තමයි කතා කරලා තියෙන්නේ මුලින්ම. ඉතින් තාත්තා මේ දානට එකතු වෙනවා. මේකට දැන් මේ දන් දෙන්න යනවා කියලා නෙමෙයි කතරගම යනවනේ. කතරගම යනවා දානයක් දෙන්න. ඉතින් යන් මේකට ගියාට පස්සේ තාත්තව පළවෙනි දවසේ නිකන් එක්කගෙන යන්නේ. දානෙට කිසි දෙයක් අරගන්න නැතුව. ඉතින් ඊට පස්සේ තාත්තා මෙතනින් පන්නරයක් ලබනවා, පොඩි හුරුවක් ලබනවා. ඊට පස්සේ තාත්තා වෙනමම මේකට එකතු වෙනවා. ලොකු පිරිසක් එකතු කරගෙන තමන්ගේ ශක්තියෙන් අවසානයේ දාන්නේ හිමිකාරීත්වය දරපු දෙදෙනාම මිය පරලොව යනකොට ඒ අයගේ දරුවෝ ඉඳිද්දි ඒ අය මියන්ට පෙර මගේ තාත්තගේ නම යෝජනා කරනවා දානේ අයිතිකාරය විදියට. ඉතින් එදා ඉඳන් අද වෙනකන් මම හිතන්නේ දැන් අවුරුදු 50 ගානකට කිට්ටු වෙන්නේ දාන වේල පවත්වනවා. ඔන්න ඔය ආభాෂයත් එක්ක මමත් නරක වැඩ නොකළා නෙමේ පාසල් යන කාලේ. මම මහණ වෙන්නේ අවුරුදු 19 2004 වර්ෂේ උසස් පෙළ විභාගයට මුහුණ දීලා ප්‍රතිඵල එනකොට මම ගෙදරින් පැනලා යනවා. අපි ඔබ වහන්සේව දන්නේ පාසල් යන කාලේදී මේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා උඩුගම මහාවිද්‍යාලයේ තමයි යන්නේ. ඒතර ඒ කාලේ වෙනකොට ගැහැණු ළමයි පිරි ළමයි හැමෝම අතර ඔබ වහන්සේ හරි ජනප්‍රිය චරිතයක්. සහ ඒ දරුවොත් එක්ක ඉස්සරහට එකතු වෙලා වැඩ කරපු චරිතයක්. එකපාරටම ගමටත් ඒ නගරේ පඩීටි කණ්ඩායමටත් ගැටලුවක් තිබුණා. අයියෝ ඔබ වහන්සේ මහාන වෙන්නේ කියලා. මට දැනටත් තියෙන ගැටලුව ඒක. ඔකේ බූට් එකක් කාලා මහාන වුණාද? ඔහොමනේ සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් තරුණ වයසක කෙනෙක් මහාන වුණා හිතන්නේ මෙයා එන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් මේ ගෑන ළමයක සම්බන්ධයක් වෙන්නේ නැති කියලා. නෑ මෙහෙමයි. මම ඒ කාලේ වර්තමානයේ ටියුෂන් ෆීල්ඩ් එක කියලා කියන අපි ටියුෂන් ෆීල්ඩ් එකේ අපේ ගෙවල් ආසන්නයේම එක්තරා ටියුෂන් පන්තියක් තිබුණා. ඕකේ අපි ගෙවල් ගාවම අයියා කෙනෙක් තමයි කළේ. කුමාරයගේ. කුමාරයගේ. ඒතකොට අපි ඒකේ ඇත්ත එක්ක ගොඩක් වැඩ කරා. ගෙදරින් බැනුම් අහගෙන ගිහිල්ලා කාඩ් මාක් කරා පන්තියේ. එතකොට එහෙම තියෙද්දිත් සමහර දවස්වල ගුරුවරු වෙන්න පරක්කු වෙනකොට ගුරුවරු වෙනුවෙන් අපි කාඩ් මාක් කරන ඒ කියන්නේ ටික්කෝ කියලා නේ කියන්නේ. ඉතින් අපිට ඒ අයගේ අඩුපාඩුව මග හරින්න සමහර ශිෂ්‍යත්ව පන්තියක් නම් චක්කරේ ගන්න. සිංහල පන්තියක් නම් ප්‍රශ්න ටිකක් හරි ගස්සපු සර් දීලා ගිෆ්ට් දීලා ළමයි ටික නිහඬ කරන්න. ඒ වගේ දේවල් එක කාඩ් මාක් කරනකොට ඉතින් කාඩ් එකකට ඒ ලෙවල් වල නම් අපිට රුපියල් 5ක් ගෙවුවා කාඩ් එකකට ඒ දවස්වල. ඊට අමතරව මාසිකව රුපියල් 1500ක් විතර. ඊට අමතරව සමහර ටියුෂන් එකේ වැඩ කරන සාමාන්‍යයෙන් ඔහම එකතු වෙලා එනකොට සෑහෙන ආදායමක් තිබුණා. හැබැයි ඒ දවස්වල මම ආශ්‍රය කරපු යාළුවෝ හොඳ සහ නරක දෙකොල්ලම හිටියා. අපි අර කියනවනේ ඇඹලයා යන්නේ පැණිවදේට කියලානේ. ඉතින් අපි ගොඩක් වෙලාවට ඇදෙන්නේ අපිට රහයි කියලා හිතෙන දෙයටනේ. මත්ද්‍රව්‍ය, සිගරට්, එතකොට අරක්කු කියන ප්‍රධාන මාධ්‍යන් දෙක ඔස්සේ
අපිත් සැරිසරලා තියෙනවා. අවසානයේ මේ විදිහෙන් මම උසස් පෙළ සඳහා ටියුෂන් පන්තියට එනවා ගාල්ලට. ඒ ඇවිල්ලා දවසක් යද්දී මගේ දවසට හුරුවක් තිබුණා. මම අනිවාර්යෙන් සෙන්සුරාදිරද ආවහම ගාල්ලේදී බස් එකට නගින්නේ ඉරිදා දවසේ පත්‍ර ටික ඔක්කොම අරගෙන මම උඩුගමට යද්දී පත්‍ර ටික කියවල ඉවරයි. පත්‍ර ටික අරන් වාඩිුනහම බස් එකේ ගෙදරට යද්දී මම පත්‍ර ටික කියවල ඉවරයි. දවසක් මට පත්‍ර ගන්න හැකියාවක් තිබුණේ නැහැ. එක්ක මුදල් ප්‍රශ්නයක් හෝ මොකක් හරි වෙලා මට වාඩි වෙන්න හම්බුනේ හාමුදුරුවමක් වාඩිලා යන ඉස්සරහම සීට් එකේ අයිනේ. එහපැත්තේ ආසනේ හිටිය ස්වාමීන් වහන්සේ නමක් අරණ්‍යවාසි. ඉතින් වාඩුණාට පස්සේ උන්වහන්සේත් එක්ක කතා කරගෙන යද්දී උන්වහන්සේ ඉතින් මාත් එක්ක යම් සාකච්ඡාවක ධර්ම සාකච්ඡාවක්ම වගේ කියන්නත් පුළුවන්. යම් සාකච්ඡාමය වශයෙන් අපි දෙන්න කතා කර කර ගියා. ඒ ගමන ගිහිල්ලා මම ගෙදර ගාවින් බහිනකොට මට මහා පුදුම බරක් දැනුණා. ඒ තමයි මේ මං ඇත්තටම මොනවද කරන්නේ? මං ඇත්තටම මොනවද මෙච්චර කාල කරලා තියෙන්නේ? මට මෙතනින් එහාට ගමනක් යන්න නම් මම කඩේ අතාරින්න ඕනේ. කඩේ තියාගෙන බෑ. මේ හම්බ කරන සල්ලි වලින් මට ලොකු ගමනක් යන්න බෑ. මේක නිසා මම මේ ගමනට සමුදෙන්න ඕනේ. එහෙමනම් මොකද්ද කරන්න ඕනේද කියලා හිතනවා. මට ඒ හාමුදුරුවෝත් එක්ක සාකච්ඡාවේදී මට සම්හන්සි කිව්වා, පුතා ඔයා බලන්න රේරුකාණි චන්දිමල හාමුදුරුවන්ගේ තියෙන සාසනාවතරණය කියලා පොතක්, පුළුවන් නම් ඒක අරගෙන කියවන්නකෝ. රේරුකාණි චන්දිමල ස්වාමින්වහන්සේ සාසනාවතරණය. මේකේ තියෙන්නේ පැවිද්ද ගෙනියන විදිය. පැවිද්දට අදාළ දේ, සීලය ගැන, ඊළඟට සිවුරු පිළිකර සකස් කරන විදිය, දායකයෙක් හැප්පෙන විදිය, තමන්ගේ පැවිදි ජීවිතය ගත කරන විදිය, ශික්ෂා පදයකින් එක විස්තර කරලා. ඉතින් මේක බොහොම සරලවම තියෙන පොතක්. යම් කෙනෙක් ශාසනයට ඇතුල් වෙනවා නම් මමත් අදටත් මම යෝජනා කරනවා ශාසනාවතරණයේ පොත තුන් පාරක්වත් බලන්න. අපි උදවිය ශාසනාවතරණය කියන එක දන්නෙත් නැහැ. බලන්නෙත් නැතුව ආවොත් කවදාවත් මේ සිවුරේ නියම ක්‍රමවේදය හොයාගන්න බැරි වෙනවා. මට පොඩි වෙලාවක් දෙන්න අපේ හඳුරන්නේ. මම සූදානම් විරාමයකට ගිහිල්ලෙන්න. අපි කතා බහ කරනවා සරණන්ද ස්වාමින් වහන්සේ ගැන. උඩුගම සරණන්ද ස්වාමින් වහන්සේ ඔබ දන්නවා අනුරාධපුරයේ ප්‍රදේශයේ තමයි භාවනා මධ්‍යස්ථානයක වැඩ කටයුතු කරගෙන යන්නේ සහ භාවනාව කියලා දෙන්නේ අනිත් අයට. අපි ඒ පිළිබඳව කතා බහ කරන්න සූදානම්. තාම කතා කරගෙන යන්නේ ඇයි උන්වහන්සේට මහාන වෙන්න හිතුනේ? ඔබටත් ඔබේ ජීවිතයේ යම් යම් අවස්ථාවල බිඳ වැටීම්, නැගිටීම් සහ හිත සතුටු කරගන්න ඕන දේවල් හිතනවා ඇති. අපි උදේට ලස්සන දවසක් තුළින් කතා බහ කරන්නේ විශේෂයෙන්ම සතුටින් ඉන්නේ කොහොමද කියලා. සතුට කියලා කියන්නේ මේකම තමයි. අපි යම් පොඩි විරාමයකට. අපි සාරණන්ද ස්වාමීන් වහන්සේත් එක්ක කතා බහ කරමින් හිටිය උන්වහන්සේට ඇයි මහාන වෙන්න හිතුනේ කියන එක. හැබැයි අපිට ඒ හිතෙන කාරණාවෙදිත් කොයිතරම් වටිනා කියන තොරතුරු ටිකක්ද මේ බෙදා හදාගන්නේ. උන්වහන්සේගේ පවුල ගැන, අම්මා තාත්තා හිතපු විදිය ගැන, තාත්තා මහන්සි වෙච්ච විදිය, මේ කාරණාව සහ තරුණයන් විදිහට අද කාලේ තරුණයන්ට මොකද්ද මුණ දෙන්නට සිදුවෙන සිදුවීම් කියන එක උන්වහන්සේ අපිට කතා බහ කරමින් ආවා. රේණුකාණේ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේ ලියපු ශාසනාවතරණය කියන පොත තුන් වරක්වත් කියවලා තියෙන නඩුම ගානේ මහාන වෙනවා නම් කියන එක තමයි ආවේ. තාම අපි ඔබ වහන්සේ මහාන වුණ කාරණාව අපිට කිව්වේ නැහැ. අපි ඒ ගැන තමයි මේ කතා කරගෙන යන්නේ. ඔව්. ඉතින් මේ ශාසනාවතරණයේ පොත බලන්න කියලා මට කිව්වා. මම ඊට පහවදාම ගාල්ලේ ප්‍රධාන පොත්තලේ විසලකට ගිහිල්ලා මේ පොත අරගත්තා. මේ කියන්නේ දැන් ගාල්ලේ ඉඳලා උඩුගම දක්වා යන ගමනේදී ගමනේ තමයි මේ ස්වාමීන් වහන්සේ මට මුණ ගැහෙන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි කියන්නේ මේ පොත බලන්න කියලා. මේ පොත ඊට පහවදාම ගින් අරගත්තා. රුපියල් 120ක් වගේ දවස්වල. දැනුත් ලොකු ගාණක් නෑ. දැනුත් 180ක් 200ක් වගේ අතර ගාණක යන්නේ. පොතේ වටිනාකම නෙමෙයි දැන් තනිය ඇත්තටම මේ මිල සඳහන් වෙන්නේ. පොත මිල කරන්න බෑ. මේ පොත අරගෙන මම ගිහින් කියෙව්වා උඩින් පල්ලෙන් පළවෙනි පාර කියෙව්වා. මම එක දවසට මේක පිටු 300 ගණක් තියෙනවා. පළවෙනි දවසේ පොත අරන් ගිහිල්ලා පළවෙනි දවසේ පැය 3ක් ඇතුළත පොත කියවල ඉවර කරා.
මට යම් යම් තැන් තියෙනවා ගැටලු සහගතයි. මම දැන් මං කම්පයා කරන්නේ මේක මම මේ ගත කරන ජීවිතෙත් එක්ක මේ ජීවිතේට ගියොත් මට මේක කරන්න පුළුවන් වේද? මිල මුදල් අත ගන්න නැතුව ඉන්න ඕනේ. රැට නොකා ඉන්න ඕනේ. අපිට ලොකුවටම තියෙන ප්‍රශ්නේ ඕකනේ. ඔව්. කොහොමද රැට නොකා රැට නොකා ඉන්න කියලා. එහෙනම් මම කල්පනා කරා ඊට පස්සේ ඌමනාව තියෙනවා නම් මේක බැරි වෙන්න විදියක් නැහැ. කරන්න පුළුවන්. ඒ නිසා මම මේක කරනවා කොහොම හරි. ඉතින් ඔයා අතරේ දැන් මට මේ ගෙදෙට්ට දන්වන්න ඕනේ. මම මහණ වෙන්න ඕනේ මට. ඉතින් අපේ නංගිත් කොට බොහොම කුඩයි. නංගිත් එක්ක පොඩි රණ්ඩුවක් ගිය වෙලාවට මම කියනවා වචනයක්. තව ටික දවසනේ. තව ටික දවසයි. ඇති තරම් රණ්ඩු වෙන්නකෝ. බනින්නකෝ. ඉතින් මේක දවස් දෙක තුනක් යනකොට නංගිට ටිකක් මොකක් හරි තේරුණා. මොකද මේසෙ උඩ තියෙන්නේ අනිත් පොත් ටික නෙමෙයි සාසනාවතරණේ පොත පේන්නම තියෙන්නේ. ඔක තාත්තත් රැට රැටරම් බලලා තිබ්බා. ඉතින් ඒ අතරේ මගේ හුරුවක් තිබුණා මම කඩේ ඉන්න වෙලාවට කැෂියර් කූඩුවේ ඉන්න වෙලාවට බිල් පොතේ ඉතුරු වෙන කොලේ අනිත් පැත්තේ මට හිතට එන දේවල් කවි නිසඳස් වගේ දේවල් ලියනවා. කඩේ ඉස්සෙනගෙන නැති වෙලාවට. ඉතින් ඔය වගේ එකක මම දැන් මගේ දැන් හිත තියෙන්නේ පැවිදි වෙන්න. දැන් මම දන්නවා ගෙදරින් මට මේකට එකපාර අවසර ලැබෙන්නේ නැහැ. අවසර ලැබෙන්නේ නැති නිසා මම දැන් මේක දන්නවන්න ගෙදෙට්ට ක්‍රමයක් යොදාගත්තා. නංගිත් එක්ක රණ්ඩු වෙන හැම වෙලාවකම මම කියන්නේ තව ටික දවසනේ. දැන් අනංගි ගිහිල්ලා මේක අම්මට කියනවා. ඊට පස්සේ අම්මා දවසක් ඇවිල්ලා මොකද්ද මේ කියන කතාවේ තේරුම? මොකද නෑ ඉතින් මම මහණ වෙන්න යනවනේ. ඊට පස්සේ අම්මා කතා නැහැ. ඒ වචනේ කිව්වට පස්සේ අම්මා කතා නැ යනවා යන්න. අම්මගේ නම මොකද්ද? ජයලත්ගේ රත්නාවලි. රත්නාවලි තාත්තා පියසේන. තාත්තා පියසේන. ඉතින් තාත්තා වගේම දැන් ඔය අතරේ මම ඔය ලියපු නිසඳැස් ටිකක් බිල් පොතේ පිටිපස්සේ තියෙනවා. මට කඩන් අමතක වෙනවා. ඕකේ දැන් අර පැවිදි වීමේ උවමනාව සහ මේ කාරණාත් එක්ක මම ලියන්නේ අම්මා සහ තාත්තා ගැන යම් පද පෙළ ටිකක් ලියපු එකක්. මම කඩේ තමයි රාත්‍රී කාලේ නිදාගන්නේ කඩේ. මොකද ගෙදර ලොකු ඉඩ කඩක් නැහැ. අපි අයියලා මල්ලලා ටික කඩේ නිදා ගන්නවා. උදේට තමයි ගෙදරට යන්නේ. තාත්තා කඩේට එනවා. අපි ගෙදරට යනවා උදේට. ඉස්කෝලේ යන ලේස්ට් එකෙන් එහෙම. දවසක් තාත්තට මේ බිල් පොත බලනකොට මේ කවි ටික අහුවෙනවා. තාත්තා මේ ටික කඩාගෙන ගෙදර අරන් ගිහිල්ලා ඊළඟ දවස් කීපයක් යනකොට උඩුගම සංගීත ප්‍රසංගයක් පවත්වනවා උත්සවයක්. ඉතින් ඒ වෙලාවේ අයියලා දෙන්න යනවා සංගීත බලන්න. මම කඩේ රාත්‍රී ගත කරනකොට තාත්තා එනවා රාත්‍රී කඩේට. එන්නේ අර කොළ ටිකත් අරගෙන. අරගෙන ඇවිල්ලා අහනවා සාමාන්‍යයෙන් තාත්තා එහෙම එන්නේ නැහැ. ඇවිල්ලා කඩේ පුටු දෙකක් අරන් තියලා වාඩි වෙන්න කියලා. මොනවද මේ කියලා මගේ ඉස්සරහා අර කොළ දෙක තිබ්බා. තිබ්බට පස්සේ ගොනේ නිකන් දැන් මේකේ තියෙනවා පැවිද්ද ගැන ලියවිච්ච ස්වභාවයක්, අම්මා ගැන, තාත්තා ගැන ගුණ ගායනාවන් ලියවිච්ච ස්වභාවයන් කිහිපයක් තමයි මේ තාත්තට අහුනේ. මම සාමාන්‍ය කරන් ලියනවා, ඉරනවා, කුණුබක් කියලා දානවා කඩේ. නමුත් මේ ඉතුරු වෙච්ච ටිකක් තමයි තාත්තට අහුනේ. ඉතින් තාත්තා මේක දැක්කට පස්සේ තාත්තා මේකත් අරගෙන ඇවිල්ලා මේ ගැන අහනවා. මම කියනෝ නෑ නිකන් ලියපුවා. එතනින් කතාව ඉවරයි. ওই විදිහට තියෙද්දි තමයි මම ගෙදරින් යන්නේ 2004 ජූලි මාසේ 7 වෙනිදා. ඒකට හේතුවක් තියෙනවා. මගේ අත්තම්මා හිටියේ ඒ කාලේ. අම්මගේ අම්මා අපේ ගෙදර හිටියේ. අත්තම්මගේ උපන්දිනේ ජූලි මාසේ 5. මගේ උපන්දිනේ ජූලි මාසේ 15. අපි මේ අවුරුද්දේ මේ මම හිතන්නේ අපි පොය දවසට කලින්නේ අපි හම්බ වෙන්නේ. ඒතර මේ ජන්මදිනේ දවස් තමයි මට මේ රූපවාහිනී වැඩසටහන කරන්න වෙන්නේ. ඉතින් මේ දවස් දෙක අතරතුරේ දවසක තමයි මම ගෙදරින් යන්නේ කියලා අදහසක් මගේ හිතේ තිබ්බා. එතකොට මට අදහසක් ආවා හැමෝම කියනවා ජූලි 7යි කියලා කතාවක්. ජූලි 7ම වැඩේ කරනවා කියලා ජූලි 7 උදේම ගෙදරින් ගියා. පාර හොයාගෙන පොල්ගස්සෝවිට දික්කේන විපස්සනා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ හම්බුණා. මම ගාල්ලේදී මගේ යාළුවෙකුට ලියුම් දෙකක් දුන්නා. එකක් යාළුවන්ට, අනිත් එක මගේ ගෙදෙට්ට. ලියුම් දෙක ලියලා මාස දෙකක් මගේ සාක්කුවේ තිබුණා. දිනේ නොදා තිබුණේ. කවදා හරි දවසක මම ගෙදරින් ගියා නම් අන්න එදාට මම මේ ලියුම් දෙක ගෙදෙට්ට ලැබෙන සලස්සනවා දිනේ දාලා කියලා. ඉතින් මේ ලියුම ගෙදෙට්ට ලැබෙනකොට මම ගාල්ලත් පහු කරලා ගිහිල්ලා. එතන තාත්තලා හොයනවා, හොයාගෙන එනවා. එනකොට මම ඉන්නවා පොල්ගස්සෝවිට භාවනා මධ්‍යස්ථානේ. මීතලායි විනීත නායක ස්වාමීන් වහන්සේගේ යටතේ පැවිද්දට අවශ්‍ය දේවල් කරමින්. ඉතින් ඒ විදිහට ඉඳලා අවුරුදු 19 2004 නොවැම්බර් මාසේ 6 වෙනිදා කටන පින්කමත් එක්කම උදෑසන කාලේ අතිපූජනීය අපේ නාවිනේ අරියදම්මා හිම්පාණන් වහන්සේගේ සුරතින් මේ ශාසනයේ භික්ෂූත්වය කියන ගෞරවනීය චරිතයක් බවට පත්වෙන්න අවස්ථාව ලැබෙනවා.
එදා ඉඳන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ සෙවණේ සියලු කටයුතු වලට අවශ්‍ය මාර්ගය සකස් කරගෙන බණ භාවනා සියල්ල කරමින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අවුරුදු 7ක් විතරම පොල්ගස්සුවේට මේ හිටියා. ඊට පස්සෙ තමයි අනුරාධපුරයට ගියේ 2012 වර්ෂේ. අනුරාධපුරයට සංක්‍රමණය වෙන්නේ 13 වර්ෂේ මට ඉඩමක් ලැබෙනවා අනුරාධපුරෙන්. මම අනුරාධපුරේ අතහැරලා ආයේ කොළඹ වෙන්න හදනකොට ඒ ගමේ තාත්තා කෙනෙක් ඇවිල්ලා කියනවා, "හාමුදුරුවනේ, මගේ ඉඩමක් තියෙනවා, පුළුවන් ඔබ වහන්සේ කැමති නම් මේක ඉන්න. ඔබ වහන්සේ කැමති ප්‍රමාණයක් ගන්න" කියලා. ඉතින් ඒ අනුව ඉඩම ලැබෙනවා. ඊට පස්සේ එතන පොඩියර කුටියක් හදාගෙන මගේ ඔක්කොම සිද්ධ වෙන්නේ උපන්දිනය ආශ්‍රිත කරගෙන. ඒ ස්ථානේ ගොඩනගද්දී නැකත් ශාස්ත්‍ර සම්බන්ධව මගේ ලොකු විශ්වාසයක් නැහැ. මට ඉඩම ලැබිලා මම පළවෙනි ඉදිකිරීම ඉදිකරන්න නැකත විදියට යොදාගත්තේ සිංහල අලුත් අවුරුද්ද දවසේ වැඩ ඇල්ලීමේ නැකතෙන් පස්සේ වත්ත සුද්ධ කරන්න. මොකද මම දන්නවා මගේ හිත මට යමක් කරන්න කියලා කියනවනම් ඒ දේ ඒ වෙලාව තමයි සුදුසුම වෙලාව. අපි දෙවනි ග්‍රාමයට යන්න සූදානම්. අද ජූලි මාසේ 15 වෙනිදා හෙට දවසේදී ඇසල පුන් පොහේනි යෙදෙනවා උන්වහන්සේගේ උපන්දිනය දවස. ඒ වගේම තමයි අද දවස ගොඩක් වැදගත් දවසක් බවට පත් වෙවි. ලස්සන දවසක් කාර්ය මණ්ඩලයටත් ලස්සන දවසක් වලටත් අපි සුදානම් පුංචි විරාමයකට යන්න අද ජූලි 15. ලස්සන දවසක් සිරසයි මෝස්තරේ. සිරසයි මෝස්තරේ අද පැවිදි වත ගැනයි කතා බහ කරමින් යන්නේ. මහාන වෙන්න හිතුනේ ඇයි? ඒත් එක්කම මේ වෙනකොට මොනවද උන්වහන්සේ කරන්න කියන එකයි අපි කතා බහ කරමින් යන්නේ. ඔබ වහන්සේ අපිට පැහැදිලි කළ දුන්නා වුණේ අරියදම්ම ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙච්ච විදිහ. ඊට පස්සේ මුලින්ම පැවිද්ද ලැබනකොට මීතලාවේ විනීත නායක ස්වාමීන් වහන්සේ ළඟ ඉඳගෙන මේක ආරම්භ කරා කියන එක අපිට කතා කළා. දැන් මට දැනගන්න ඕන, අපි සාමාන්‍ය සමාජය දැක්කහම විවිධ හාමුදුරුවරු අපි දකිනවා. වැරදි වැඩවලට යොමු වෙච්ච සමහරක් අයට අපි කියනවා භික්ෂුවක් කියලා කියන්නෙත් නෑ, චීවරධාරීන් කියලා අපි නිතර අහන්න හම්බෙනවා. ඒ කියන්නේ දැන් සිවුර ඇන්දද නැද්ද කියන එක නැහැ, වැරදි කරොත් වැරදිම තමයි. ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ ඔබ වහන්සේට මහාන වෙන්න හිතුනේ ඇත්තටම මහානදම් පුරන්න, නැතුව ජීවත් වීමේ මාර්ගයක් හෝ වෙන යම් කාරණාවකට නෙවෙයි කියන දේ. අපේ සංස්කෘතියයි අපේ රටේ තියෙන ක්‍රමවේදයයි එක අපි නිතරම කතා බහ කරනවා. මේ ජාතියේ මොර දේවතාවුන් කියන්නේ අපේ ස්වාමීන් වහන්සේලා. අපිට මතකයි අතීතයේදී අපි කතා බහ කරාම රට නැති වෙන හැම වෙලාවකම ස්වාමීන් වහන්සේලා තමයි ඉස්සරහට වෙලා මේ රට ආරක්ෂා කරගත්තේ. මේක එක කොටසක්. ඒක වැරදිත් නෑ, අපේ රට ආරක්ෂා කරන්නේ උන්වහන්සේලා. ඔබ වහන්සේ මහානදම් පුරන ආරණ්‍යවාසීව කටයුතු කරන කතා කරපු හැම දවසකම අපිට කියලා දෙන්නේ භාවනා කරන්න. මට කියනවා බුද්ධික දවසකට පැය භාගයක් පටන් ගන්න, පැයක් පටන් ගන්න. ඔබ වහන්සේ දැනටත් ක්‍රමවේද කිහිපයකට භාවනා කරනවා. මේව තමයි කියන්නේ. දැන් අදත් මට මේ පොත් වගේ ගෙනත් දීලා තිනවා. ඒකෙත් කියන්නේ සතර කමටහන් ආනාපාන සති භාවනාව ගැන. හම්බෙන හම්බෙන හැම කෙනාටම කියන්නේ මේක. ඊට පස්සේ මහා සතිපට්ඨාන සූත්‍රය හැම කෙනෙකුටම භාවනා වඩන්න කියලා කියනවා. මොකද්ද අපි හඳුනේ භාවනා වල නිවන් දකින්න පුළුවන්ද, නැත්නම් භාවනාවෙන් වෙන මොකක්ද කරන්නේ? ඔබ වහන්සේ තමයි මේක හරියටම දන්නේ. මගේ ජීවිතේ මම වෙනස් කරගත්තේ භාවනාවෙන්. මම භාවනා නොකර මහානදම් පුරන්න ආවා නම් මම මෙලහටත් මෙතන නැහැ. ඒක තමයි ඇත්ත. මොකද අපි නිතරම හැප්පෙන්නේ ලෞකික සැප හොයාගෙන යන. ලෞකික සැපේ හොයාගෙන යන කිසි තැනක අපිට සැනසෙල්ලක් නැහැ අතර. නිතරම තියෙන්නේ සෝ සන්තාප, තැවුල්, වේදනා විතරයි. නිතරම වෙන්නේ අපිට කවුරු හරි හිංසා හිත් තැවුල් ඇති කරගන්න. ඉතින් භාවනාව කියන මාර්ගයට මම භාවනා කරලා තිබුණේ නැහැ මහණ වෙන්න එනකන්. අර ඉස්කෝලේදී උදේට S2 පියාගෙන ළඟින් එක්කෙනාට ඇඟිල්ලෙන් එන එන මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා කියලා ඉස්කෝලේ කාලේ කරන භාවනාවක් ඇරෙන්න භාවනාව කරලා පුරුදු කළාවත් භාවනාව කියන්නේ මොකද්ද කියලා අර්ථයවත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් එහෙම ඉඳලා ඇවිල්ලා මහාන වෙන්න ඉන්න මුල් කාලේ අපිට භාවනා කරන්න තමයි මූලිකම තැන දෙන්නේ කාලසටහනේ. ඉතින් මේ කාලසටහනත් එක්ක භාවනා කරන්න පටන් ගත්තා. ඔය බුද්ධික මහත්තයා දුන්න පොතේ තියෙන සතර කමඨාන් සහ ආනාපාන සති භාවනාව කියන පොතේ
ඔය සතර කමටහන කියලා කියන්නේ භාවනාවේ මූලිකම පියවර අනුගමනය කරන්න ඕනේ. සතර කමටහන් භාවනාව කියලා කියන්නේ ආරක්ෂකව හරියට ලංකාව දිහා බලුවහම ලංකාවේ ඉන්නවනේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ලංකාව රකින්න. ඒ වගේ අපේ ජීවිතය බැලුවහම අපේ සිත රකින්ද තියෙන හොඳම භාවනා ආරක්ෂකයෝ හතර දෙනා තමයි මේ සතර කමඨාන කියලා කියන්නේ. ඔකට කියන චතුරා රක්ෂක භාවනා කියලා. හතරාකාරයකින් ආරක්ෂා කරන භාවනාව. ඉතින් මේ භාවනා ක්‍රමයත් එක්ක ජීවිතේ පටන් ගත්තට පස්සේ පුදුමාකාර සැහැල්ලුවක් සැනසෙල්ලක් දැනෙන්න පටන් ගත්තා. හිත නිදහස් වෙන්න පටන් ගත්තා. හිතේට එන ප්‍රශ්නවලට මොකක් හරි ගැටලුවක් මතුනහම අපි මේ ප්‍රශ්න ගැන ලොකුවට හිතන්නේ නැතුව සරලව ඒ ගැන හිතන්න ගත්තාම මේකට මූණ දෙන්න ඕනි විදිය බොහොම පහසුවෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් භාවනා කරනකොට හිත ශක්තිමත් වෙනවා. ඕන තැනක ගිහිල්ලා අර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා අරණ්‍ය ගතෝ වා රුක්ක මූල ගතෝ වා ශුන්‍යාගාර ගතෝ වා කියලා. ඒ කියන්නේ ඕන් මේ වගේ තැන් භාවනාවට තෝරගන්න කියලා කියන්නේ. අරණ්‍ය ගතය කියලා කියන්නේ කැලේකට වෙලා. ශුන්‍යාගාරය කියලා කියන්නේ හිස් අවකාශයක්. කාන්තාරික වුණත් පුළුවන්. රුක්ක මූල ගතෝ වා කියලා කියන්නේ ගහක් මූල. ඉතින් මේ විදිහට තමන්ට පහසු ඕන තැනක භාවනා කරන්න හිත නිදහස් කරගන්න කියලා කියන්නේ. හිත නිදහස් කරනවා භාවනාව කියන වචනෙත් එක්ක අපේ අය ගොඩාක් බය වෙනවා. අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ, ගෙදර ළමයි ඉන්නවා. ළමයි එක කොහොමද භාවනා කරන්න ළමයි කෑ ගන්නවා. මම ඉතින් ඒකට කියන්න තියෙන එකම උදාහරණ තමයි, හොඳම දේ තමයි, ඔබට උමනාව තියෙනවා නම් කොළඹ කොටුවේ බෝධිය ගාව ගිහිල්ලා ඔබට භාවනා කරන්න පුළුවන්. කොළඹ කොටුවේ බෝධිය ගාව මහදවල් 12ට ඔබට උමනාව තියෙනවා නම් භාවනා කරන්න පුළුවන්. ඒක ශුන්‍යාගාරයක් කරගන්න එක ඔබට කරගන්න පුළුවන්. තමන්ගේ හිතේ තමයි මේක ශුන්‍යාගාරයක්ද අරණ්‍යයක්ද කියන එක හදාගන්න තියෙන්නේ. අපේ අය මේ ගෙදර ළමයි කෑ ගහනකොට භාවනා කරන්න බෑ කියනවනම් ඒක අමු පට්ටපල් කෙබරයක්. එතන තමන්ගේ හිත නිදහස් කරගන්න කැමති නැති බව තමයි පෙන්වන්න කරන්නේ. සවනාසේ දැන් භාවනා කරනවා කියන එක රහත් වෙන්න බලපානවද? දැන් අපි සුනීත ගැන, සෝපාක් ගැන අපි අහලා තිනවා, උන් භාවනා කරේ නැහැ, ධර්මය අවබෝධ කරගත්තා, නැත්නම් මේ මේ ලෝකේ පවතින විද්‍යාව අවබෝධ කරගත්තා රහත් වුණා. එතකොට මේ භාවනා කරනවා කියලා කියන්නේ රහත් වෙන්න මගක්ද? එහෙම නැත්නම් හිත එකඟ කරගෙන මේ වෙලාවේ සතුටින් ජීවත් වෙන්න සහ අනිකුත් දේවල් හොයාගන්න මගක්ද? බොහොම හොඳයි ප්‍රශ්නේ අහපු එක. මොකද හේතුව භාවනාව කියන වචන මං කියන ගොඩක් අය බයයි කියලා. භාවනාව කියන වචනේ බය වෙන්න දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා, ඔබ ජීවිතේ නිවන හොයාගෙන යන්න උත්සාහවත් වෙනවා නම් ඔබට දෙනවා මම නිවන් දොරටු පහක්. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව, ධර්ම සංවර්ෂණය, භාවනාව. නිවන් දොරටු පහක්. ඔය ආපහු කිය. ධර්ම ශ්‍රවණය ධර්මය අසන එක. අහන එක. ධර්ම දේශනාව. අපි දේශකයන් වහන්සේලා විසින් ධර්ම දේශනා කරනකොට ඒක. ඊළඟට ධර්ම සංවර්ෂණය, ධර්ම සාකච්ඡාව, භාවනාව. එතකොට බලන්න මේ පහ කියලා බුදුරජාණන් වහන්සේ මේ පහ විග්‍රහ කරගෙන යනකොට මේ පහම අවසානයේ කැටි වෙන්නේ භාවනාවට. ඔබ බණක් අහනව නම් ඔබ බණ අහනකොට ඔබේ හිත දේශකයන් වහන්සේගේ මුවින් පිට වෙන වචනයක් පාසා අරමුණු කරගන්න. මේක නොකිය කියන්නේ භාවනාව මේ. ඒකෙන් තමයි සෝතාපන්න ඵලය ගැන මම දැක්කම වර්තමානයේ බොහෝ භික්ෂුන් වහන්සේලා, සමහර භික්ෂුන් වහන්සේලා කියනවා මේ සෝවාන් වෙන්න නම් බණ අහන්න ඕනේ. නේ බණ අහන්න ඕනේ නැහැ සෝවාන් වෙන්න. මේ කියන්නේ අර වචනේ අර්ථයත් එක්ක අරගෙන වචනේ අර්ථයෙන් මේ සෝවාන් වෙන්න පුළුවන් කමක් නැහැ බණ ඇහුවා කියලා. එහෙමනම් ලංකාවේ මේනොට සෝවාන් මාර්ගඵලලාභින් ඇරෙන්න වෙන කවුරුත් ඉන්න විදියක් නැහැ. ඔය කියන බණතලගේ හැටියටයි තියෙන නාලිකාවල හැටියටයි. ඉතින් ඒ නිසා මේ මාර්ගඵලයන් අවබෝධ කරගන්න
යන ප්‍රධානම අපිට අර තියෙනවනේ ගඟකට බහින්න පුළුවන් තොටුපළවල් පහක් හයක් තියෙනවා. හැම තොටුපළක්ම එක වගේ නෑ. හැම තොටුපළකම බහින්න තියෙන මාර්ගය වෙනස්. සමහර තැන්වල මඩ, සමහර තැන්වල වැලි, සමහර තැන්වල ගල් උඩින් පැන පැන බහින්න තියෙන්නේ. හැබැයි අපි බහින්න අන්තිමේ ගඟට. මොන තොටුපළෙන් බැස්සත් බහින්න තියෙන්නේ ගඟට. අපි ගඟට බහින එකේ තොටුපළ වෙනස් වෙනකොට අපිට වෙනසක් තියෙනවා. පහසුවෙන් බහින්න පුළුවන්, මඩේ රීගෙන බහින්න පුළුවන්, වැල්ලේ බහින්න පුළුවන්, ගල් උඩින් පැන පැන ගිහිල්ලා බහින්න පුළුවන්. මේ තොටුපළ මොනෙකෙන් බැස්සත් බහින්නේ ගඟට අවසානයේ. හැබැයි බහින තැන අනුව බහින ක්‍රමයේ වෙනස් කරන්න වෙනවා. ගලින් ගල්ට පයින්න විදිහට මඩගොඩේ පනින්න බෑ. මඩගොඩේ යනකොට බොහොම සංයමයෙන් බහින්න ඕනේ. ඒ වගේ මේ එක එක්කෙනාට ප්‍රත්‍ය වෙන කොටස් පහක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කියන්නේ. කට කියන ඔබ භාවනා කරන්න. නිවන් දොරක් විදිහට භාවනා කරන්න. මේක තමයි ගඟට යන මාර්ගය. මේක පෙන්වනවා සමත විපස්සනා කියලා දෙකක් තියෙනවා. සමත භාවනාවේ කර්මස්ථාන 40ක් තියෙනවා. සම 40 කර්මස්ථාන කියලා. ඒතර විපස්සනා වශයෙන් භාවනා වඩන්න පුළුවන් කැමති නම් කෙලින්ම. එමු නැත්නම් සමත යානික විපස්සනාවට යන්න පුළුවන්. ඒ විදිහට භාවනා කරන්න පුළුවන්. ඊළඟට කියනවා බණ අහන්න. බණ අහනකොටත් හැබැයි දේශකයන් වහන්සේගේ මුවින් පිට වෙන වචනයක් වචනයක් පාසා හිත අරමුණු කරගෙන තමයි අහන්න ඕනේ. එතකොට මේ පිටෙන් ඇහෙන සද්ද බද්ද වලට හිත යන්නේ නැහැ. ඔබ වහන්සේ මේ කියන්නේ මහාන වෙච්ච අයට කරන කාරණාවල් ටිකක් නෙවෙයි. මම කියන්නේ සාමාන්‍ය ඕනෑම කෙනෙකුට අපේ අම්මලට ඕනම කෙනෙකුට මේක කරන්න පුළුවන් කියලා. මට මේ මේකත් එක්ක කතා කරනකොට පොඩි පොඩි කාරණා කිහිපයක් මතක් වෙනවා. අපිට වැඩි වෙලාවකුත් නැහැ. හැබැයි මේ අතරතුරේදී ඔබ වහන්සේ ආපු හින්දා අපිට මේක විවරණය කරගන්නට ඕන. ඇත්තටම පන්සිල් ගන්න විදිය මොකක්ද? කොහොමද පන්සිල් ගන්න ඕන? ගෙදර උදේ හවස පන්සිල් ගන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ බෞද්ධ මිනිස්සු මල් පහන් පූජා කරනවා. මේකේ ක්‍රමවේදයක් තියෙනවද? මේකෙන් ආනිසංස ලැබෙනවද? කොහොමද පන්සිල් ගන්න ඕන? මට මේ පොඩි පොඩි කාරණා ටික කියලා දෙන්න. ගෙදර සීනි බෝතලේ, පිටි බෝතලේ, තේකොළ බෝතලේ උණු වතුර ටිකයි තිබුණු පළියට තේක හැදෙන්නේ නැහැ. තේක හැදෙන්නේ නැත්තේ ඒක හදන්න කෙනෙක් ඕනේ හින්දා. කාටවත් ඌමනාවක් නැත්නම් තේ බොන්න ඌමනාව තිබ්බට වැඩක් නැහැ. තේක හදන්න ඌමනාවක් නැත්නම් පන්සිල් ටික පොතේ තිබුණට අහලා තිබුණට පන්සිල් රකින්න ඌමනාවක් නැත්නම් අර හරියට සීනි බෝතලේ තේකොළ බෝතලේ උදේ පාන්දර ගිහලා මෙහෙම අතින් අත ගාගෙන යනවා. ගිහලා හිතනවා ආ දැන් තේක බිව්වා වගේ තමයි. සීනිත් තියෙනවා, තේකොළත් තියෙනවා, කිරිපිටිත් තියෙනවා, උණු වතුර එකක් තියෙනවා. තමන්ගේ කෝප්පේ හැන්දයිත් තියෙනවා. හැබැයි එකක්වත් අරගෙන තේක හදන්න යන්නේ නැහැ. අත ගාගෙන යනවා. තේකක් බීමේ ඌමනාව සාර්ථක වෙන්නේ නැහැ නේ එහෙම අත ගාගෙන ගියාට. කම්මැලිකමක් තියෙනවනේ. එතකොට පන්සිල් පද පහත් ඔය වගේ. පන්සිල් අපි කොච්චර කිව්වත් හරියට අත ගාගෙන යනවා වගේ තමයි. පන්සිල් පද පහ රකින්න නම් මේ පන්සිල් පද පහ ගැන හොඳ අවධානයක් අවබෝධයක් තියෙන්න ඕනේ. يعني උදේට හවසට ගෙදර මේක කිව්වා කියලා ති වැඩක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මේක රකින්නයි පුරුදු වෙන්න ඕනේ. නොකිය හිටියත් කමන්නේ රකින්නවනම්. නොකිය ඉන්න වගේ මේකේ අපි සිල් පද පහ සමාදන් කරවීමේ ප්‍රතිලාභයක් තියෙනවා. ඕකට කියනවා සීලානුස්සති භාවනාව. දැන් හැම එකම භාවනාවට සම්බන්ධ කරලා එන්නේ මේවා. අපි සිල් පද පහ උදේ සමාදන් වෙනවා. සමාදන් වෙලා බුද්ධ පූජාවක් හරි තමන්ට පුළුවන් විදිහට වන්දනාව කරනවා. කරලා හවසටත් ආපහු අපි බෞද්ධයෝ ඒකින්ද හවසත් මල් පහන් පූජා කරනවානේ. හවසත් මල් පහන් ටික හදාගෙන පන්සිල් සමාදන් වෙනවා. හැබැයි ඔය අතරේ හිතුවද මම උදේ සමාදන් වෙච්ච පානාතිපාතා වේරමණී ශික්ෂාපද සීලය මේ වෙනකම් මගේ අතින් කැඩුණද කියලා? හවස වෙනකම් දවස ඇතුළත පැය 12ක් හරි පැය 8ක් හරි උදේ සිල් සමාදන් වුණා. හැබැයි හවස වෙනකොට ආපහු සිල් සමාදන් වෙන්න නම් අර කැඩලා තියෙනවද කියලා බලන්න එපා ඉස්සෙල්ලා. මේකට කියනවා යෝනිසෝ මනසිකාර නුවණ කියලා. ඒක භාවනාවේ තියෙන හොඳ වචනයක්. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ කරන දේ සිහිනුවණින් කරන එක. තමන් යම් දෙයක් කරනවද ඒක සිහිනුවණින්ම කරන්න ඕනේ. මේ වෙලාවේ මම බණ කියනවනම් මම සිහිනුවණින් බණ කියනවා. නැත්තම් මගේ කටින් මොන වචන පිට වෙයිද දන්නේ නැහැ. බණට අදාළ වෙන සහ අදාළ නොවන වචන පිට වෙන්න පුළුවන්. බණක් කියනවා කියන එකවත් නිවේදන වෘතිය දෙනවා කියන එකවත් සංයමයක් නැතුව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහරලාවට
අපි බණ කියනකොට ළමයි කෑ ගන්න වුණොත් එහෙම අපිට තරහා යන්න පුළුවන්. අපි තරහා ගිහිල්ලා බණින්ම බැන්නොත් කොහොමද? කීපු බණින් ඇති වැඩක් නෑ. අපි ගාව මෛත්‍රිය තියෙන්න ඕනේ. ඉතින් පන්සිල් පද පහ උදේ සමාදන් වෙලා හවසත් ආයෙ සමාදන් වුණා කියලා රැකෙන්නේ නෑ. තේක බොන්න ඕනලට තේක හදාගෙන බොනෝ මිසක්ක භාජන ටික අල්ලන් ගියා කියලා තේකක් බීමේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නෑ. ඒ නිසා හොඳම දේ උදේ සිල් සමාදන් වෙන්න. හැබැයි හවස සිල් සමාදන් වෙන්න කලින් කල්පනා කරලා බලන්න මේ පැය ගාන ඇතුළත ඔබ පාණාතිපාතා වේරමණී ශික්ෂාපද සීලය කී පාරක් කැඩුවද කියලා. ඔබ අදින්නාදාන වේරමණී සික්ඛාපද සීලය කී පාරක් කැඩුවද කියලා. කාමේස මිච්ඡාචාර වේරමණී සික්ඛාපද සීලය කී පාරක් කැඩුවද කියලා. ඊළඟට මුසාවාදා වේරමණී සික්ඛාපද සීලය ගැන ඉතින් ගණන් කරන්න බෑ අපේ මිනිසුන්ට. දෙනම් හවසනට කී දහහක් කියනවා. අනිත් හතරම රැක්කත් මේක ටිකක් අමාරුයි. සුරාමීරිය මජ්ජපමා දට්ටාන වේරමණී සික්ඛාපද සීලය කී පාරක් කැඩුවද කියලා. දැන් ඔබ හිතන්න එපා හැම කියනකොට අපේ අතින් කවදාවත් මේ කාමේස මිච්ඡාචාරණම් කැඩෙන්නේ නැහෙනි. මතක තියාගන්න රාගසිතින් තමන් ළඟින් යන අන්‍යලිංගික, ඒ කියන්නේ කාන්තාවක් නම් පිරිමික්, පිරිමික් නම් කාන්තාවක්. කෙනෙක්ුවත් වැරදි. ගැන කෙනෙක්ගේ කොණ්ඩෙන් ඇල්ලුවත් කාමේස මිච්ඡාචාරා තමයි. හැබැයි රාගසිතින් අපි ගොඩක් අය ඕක හිතන්නේ. කාමේස මිච්ඡාචාරා කියනකොට අතින් ඇල්ලුවත් ඇති, කොණ්ඩෙන් ඇල්ලුවත් ඇති, ඇඳන් ඉන්න ඇඳුමෙන් අල්ලද්දත් ඇති. සිත තමයි මූලික. සිතත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. ඕ හුදේ සමාදන් වෙන එක හවසට ඕක හොයලා බලන්න. හිතට හොඳට ඇස් දෙක පියාගෙන මම ඇත්තටම මේ සීලය ආරක්ෂා කරාද කියලා. විනයගරුක ස්වාමින් වහන්සේ කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා අද කතා බහ කරන්න ලැබිච්ච එකම කොයිතරම් වටිනවද? හෙට පෝය අද ජූලි 15 වෙනිදා මම කැමති ඔබ වහන්සේගෙන් දැනගන්න. දැන් මෙහෙම කතා කරන ඔබ වහන්සේ, ඔබ වහන්සේගේම ප්‍රදේශයට එන්න කියලා, කියන අනුරාධපුරයට එන්න කියලා ඔබ වහන්සේගේ භාවනා මධ්‍යස්ථානයේ තිනේ සංස්කෘතික කටයුත්තකුත් කරනවා. ඔව්. අපිට පෙන්වන්නත් පුළුවන් ඒ රූපරාමු ටිකක්. ඔබ වහන්සේ 18 සන්නියක් නටනවා එහි. දැන් අපි කල්පනා කරනවා සාමාන්‍යයෙන් මේ භාවනාදර විනයදර භික්ෂුන් වහන්සේලා මේ වගේ දේවල් කරන්නේ නැහැ. නච්ච ගීතවාදිත කියන කතාවත් එක්ක මේක සම්බන්ධයිද නැද්ද? මෙහෙම මෙහෙම දේවල් ටිකක් තියෙනවා. අපි මුලින්ම මම වැඩසටහන ආරම්භ කරද්දී ඔබ කිව්වා අපේ රටේ සංස්කෘතිය පරිස්සම් කරගන්නත් මේ රට ආරක්ෂා කරන්නත් ස්වාමින් වහන්සේලා කොයිතරම් මහන්සිලා වැඩ කටයුතු කළේ කියලා අපි රටේ මූල දේවතාවුන් කියලා කියන උන්වහන්සේලාට අදටත් එහෙමයි. අද මේ වෙන ක්‍රියාදාමයන් එක ගත්තට පස්සේ රට අපේ කමට තියාගන්න උත්සාහ කරන්නේ උනන්දු වෙන්නේ උන්වහන්සේලා. ඔබ වහන්සේ මේ මොකද්ද කරපු වැඩේ? මම ඒකත් දැනගන්න කැමතියි. භික්ෂුවක් අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට අරණ්‍ය වාසී නම් පාත්‍රය එල්ලගෙන ගොටුවත් අරගෙන බිම් බලාගෙන යන භික්ෂුවක් නේ. හැබැයි ඔබ වහන්සේත් මේ දාන ගිවල් වල යනකොට වැඩි වැඩිපුර කරන්නේ පිණ්ඩපාත යන එක තමයි නේද? ඔව්, ඒක භික්ෂු ප්‍රතිපත්තිය. භික්ෂු ප්‍රතිපත්තිය. හැමදාම උදේට ඔබ වහන්සේ පිණ්ඩපාත යනවා. ඔව්, ඒක සාමාන්‍යයෙන් භික්ෂුවක් විසින්. මොන ප්‍රදේශීටත් එහෙමද? ඔව්, මම මුලින්ම හිටියේ පොල්ගස්සෝවිට. පොල්ගස්සෝවිට අවුරුදු 7ක් හිටියා. අවුරුදු 7න් අවුරුදු 5ක් විතර මම පිණ්ඩපාතින් ජීවත් වුණේ. දානෙ ගේනවා ස්ථානට. නමුත් මම ස්ථානේ දානෙට මුල් තැනක් දෙන්නේ නැහැ. අනිත් භික්ෂුන් වහන්සේලා දානෙට වඩනවා. මම ගමේ පිණ්ඩපාත වඩනවා. අනුරාධපුරේ දැන් එහෙමයි. උදේ පිණ්ඩපාත යනවා ගමේ. සාමාන්‍යයෙන් ගෙවල් 5-6කට යනකොට ඇති. ලැබෙන දේෙන් සතුට වෙනවා. සමහරවල් බිස්කට් එකක් විතරක් වෙන්න පුළුවන්. සමහරවිට ගස්ලබු ගෙඩියක් විතරක් වෙන්න පුළුවන්. මොකද පාත්‍රයේ හැටියට අපේ මිනිස්සු හදන්නේ තමන් ගාව තියෙන උපරිම දේ ගෙනත් ඔබන්නනේ. ප්‍රඥාවක් නැහැ අපේ මිනිස්සු ගොඩක්. ඒ ගැන අපි හිතන්නේ අපේ ලැබීම කියලා හිතාගෙන අපි දෙන ඕනේ දෙයක්කින් යැපෙන්න පුළුවන් මට්ටමට හිත හදාගෙන තියෙනවා. ඔව්. ඇයි 18 සන්නියක් නටන්න හිතුවේ? 18 සන්නියක් නටන්න හිතුවේ මම ඉන්න ප්‍රදේශය අනුරාධපුර ප්‍රදේශයේ. මම හොයලා බලද්දී මම මගේ තියෙනවා සාරානන්ද හිමි සදහම් පදනම කියලා මම තනියම පිහිටුවා ගත්ත නමක් දාලා පිහිටුවා ගත්ත ආයත මේ සමිතියක් විදියට හදාගත්තා. මම පොල්ගස්සවිටදී එක පටන් ගත්තේ. ඒ දවස්වල මට විවිධ ශිෂ්‍ය ශිෂ්‍යාව හම්බ වුණා. අධ්‍යාපනය ලබන්න දක්ෂයි, නමුත් මුදල් ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ විදියට ඉන්නකොට මට
හිතුනා මම මට ඔය බණ්ඩ කියන්න ගියන් පස්සෙ සමහරවිට පරිස්කාර ඇතුලේ මුදල් දාලා ලැබෙනවා. අපි ඇත්තටම මුදල්ට බණ කියන්නේ. මුදල් කියන එක මගේ ජීවිතේ දූවිල්ල තරම්වත් මම ගණන් ගන්නෑ. ඉතින් ඒක නිසා මට මුදල් කියන එක නෙමෙයි වැදගත්. ඒ ලැබෙන මුදල් වලට කරන්න දෙයක් නැතුව හිටියේ මම. ඒක අපේ උපවාසක මහත්තයෙක් ගාවේ කැපකරු කෙනෙක් ගාව තියලා තියෙනවා. තියලා තිබුණාට ඒකෙන් කරන්න දෙයක් නැහැ. අඩුම ගානේ අපිට අවශ්‍යයි කියලා දෙයක් නැහැ. ඉතින් ජීවත් වෙනකොට අමුතුවෙන් ගන්න ඕනේ කියලා. අපි අර ලෞකිකත්වයත් එක්ක එකතු වෙනකොට තමයි අපිට හිතෙන්නේ ෆෝන් එකක් ගන්න ඕනේ, ලැප්ටොප් එකක් ගන්න ඕනේ, නැත්නම් ඩෙස්ක්ටොප් එකක් හරි ගන්න ඕනේ, නැත්නම් යනකොට ගෙනියන්න හොඳ බෑග් එකක් තියෙන්න ඕනේ, හොඳ සරේප්පු දෙයක් තියෙන්න ඕනේ කියලා හිතෙන්නේ ලෞකිකත්වයත් එක්ක යනකොටනේ. ඒ වයින් නිදහස් වුණාම හිත නිදහස් කරගත්තාන් පස්සේ බොහොම නිදහසයි. ලැබෙන මුදලක් ගැන අපිට මහා ලොකු දෙයක් හිතන්න නැහැ. ඒ නිසා මේ ලැබෙන මුදල් වලට කරන්න ඕන දේ හොයනකොට මට හිතුණා මේකෙන් මම උදව් කරනවා දුප්පත් ළමයි හොයාගෙන. ඉතින් මේ විදිහට මම පොල්ගස්සෝවිරදි පටන් ගත්ත ක්‍රියාදාමය. මම පොල්ගස්සෝවිරට ඉඳලා අනුරාධපුරයට යනකොට ළමයි විශ්වවිද්‍යාලයට තේරීපත් වුණු ළමයි 47 දෙනෙකුට ශිෂ්‍යත්ව දුන්නා. කලා විෂය නිර්දේශයේ යරතේ ඇතුළත් වෙච්ච අය හිටියා වැඩි ප්‍රමාණයක්, 25ක් විතර 44න්. ඊළඟට වෛද්‍යවරු දෙන්නෙක් හිටියා හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඒ අවුරුද්දේ දිස්ත්‍රික් ෆස්ට් සහ දිස්ත්‍රික් සෙකන්ඩ් දෙන්නම විශ්වවිද්‍යාල මේ වෛද්‍ය පීඨයට තේරුණාට පස්සේ ජීවිතේ අතාරින්න හැදුවේ වෛද්‍ය පීඨයට යන්නේ නැතුව. මොකද දෙන්නගෙම තාත්ත නැහැ, අලි ගහලා මැරලා, අලි ඇවිල්ලාගේ කුඩු කරලා වීටික බීල යනවා ගොවිතැන් කරාට පස්සේ. විශේෂයෙන් කියන්න ඕනේ සිර සමාධි ජාලි. ඒ දවස්වලට ඔය අලි ගහලා වී බොන සිද්ධිය ගැන යනකොට ඔය එක දරුවෙක්ගේ ගෙයක් තමයි හැමදාම පෙන්වන්නේ. මොකද ඒ දරුවාගෙට ඒ තරම් අලි ප්‍රහාර. මේ දරුවා මේ සම්පූර්ණ අතහැරලා දාන්න හැදී වෛද්‍ය විද්‍යාලයට යන එක. ඉතින් මම කතා කළේ ඒ දරුවා දැම්ම වෛද්‍ය විද්‍යාලයට කතා කළා. මම ඩික්ෂනරියක් තමයි මුලින්ම දුන්නේ. ඒ ළමයා රුපියල් 3500ක වගේ ශිෂ්‍යත්වයක් මාසිකව කතා කළා, හරි ගස්සලා දුන්නා. ඉතින් මේ විදියට බොහෝ පිරිසක් මට මාසෙකට අන්තිමේ බලනකොට ගණන් බැලුවොත් ලක්ෂ 1.5ක් විතර යන ශිෂ්‍යත්වවලට විතරක්. ඉතින් ඒ විදිහට එකතු කරලා දුන්නා. ඇයි ඒකත් එක්ක අනුරාධපුරේ ගිහිල්ලා මම කාලයක් නිහඬව හිටියා. නිහඬව ඉන්නකොට මට හිතුණා මං ආපු මේ වැඩේ පටන් ගන්න ඕනේ. පටන් ගන්න ක්‍රමවේදයක් වුණාට මට එකපාර ලොකු දෙයක් කරන්න බෑ. ඉතින් ඒ නිසා මම හොයලා බලද්දී නාට්‍ය හා රංග කලාව කරන දරුවෝ කීප දෙනෙක් මට හම්බුණා අනුරාධපුරේදී. එයා කියනවා මේ ආමතුරුනේ මේ මෙහෙම මෙහෙම දේවල් තියෙනවා, අපි දැකලත් නැහැ අහලත් නැහැ. 18 සන්නේ කියන එක 10 11 විෂය නිර්දේශයේ තියෙනවා පාසල් පෙළ පොතේ. හැබැයි දරුවෝ දැකලා නැහැ. මේක හරියට අර නටන්න කියලා වලකට ඇදලා දැම්ම වගේ වැඩක් නේ. අපි මට සමාවෙන්න අපේ ස්වාමීන් වහන්සේ, අපි අද දවසට මෙතනින් මේ වැඩසටහන අවසන් කරනවා. හැබැයි කතාව අවසන් කරන්නේ නැහැ. ඔබ වහන්සේට මම නැවත වතාවක් ආරාධනා කරනවා. අපි කතා බහ කරමින් ගියා සරණන්ද ස්වාමීන් වහන්සේ කොහොමද පැවිදියට එකතුනේ සහ මේ දරුවන්ට උදව් කරපු කාරණාව. මේක පැයකින් අපිට ඉවර කරන්න බෑ. මං 18 සන්නේ සම්බන්ධයෙන්ුත් අනිකුත් රාජකාරිය සම්බන්ධයෙන්ුත් තව දවසක ඔබ වහන්සේට ආරාධනා කරනවා. පුළුවන් නේද අපිට ඇවිල්ලා මේ තොරතුරු ටික අපිට කියලා දෙන්න ඉස්සරහ දවසකදී? ගොඩක් වෙලාවට මම කොළඹට එනවා අඩුයි. ආ එන දවසකදී අපි එන දවසකදී කතා කරගමු. අද උඩුගම සරණන්ද ස්වාමින් වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වුණා. බෙහෙවින් මිසුති හෙට දවස පෝය විවිධ කටයුතු කොයිතරම් බැරෑරුම් වුණත් පැහැදිලි මනසකින් හිතුවොත් කරන්නට හැකියාව ලැබෙනවා කියන එක උන්වහන්සේ පසක් කරලා දුන්නා. බොහොම ස්තුතියි. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට උන්වහන්සේට පින් කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. විශේෂයෙන් අද මගේ ජන්මදිනයේ දවසේ මේ වගේ ධර්ම කාරණා ටිකක් මගේ ජීවිතයේ ඇසුරෙන් ඔබට එළියට දෙන්න අවස්ථාවක් ලැබෙන එක ගැන අපි ඉස්සරහටත් ඔබ වහන්සේව සම්බන්ධ කරගන්නවා. මෙහෙම ස්වාමින් වහන්සේලා ගොඩක් වැඩගත් මේ රටට. සුබ දවසක්, ලස්සන දවසක් ඔබට. ලස්සන දවසක් වේවා, ලස්සන දවසක් සියොසයි මොස්තරේ.